ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா பவசனவா ஜனாதிபதி வரையாமையாத ஹாஸ்பாலகலி அது பெருவார் வேப்பொலோர் நருவே பவதி உத்சவேகதி Udahmu single ha demala alu tauru the venuen pola tesi pura chana tawada suba shinshan pala kirimata pola narua buddhi manda pedi mimod sebe pavatuni Janadhipati Maithripala Sirisena mahathage pradhanathwen. Mama dakka iye pereda samahara madhyawala palawela thibenawa alut wetbadu panawimak mata samanya podu janathawata e sambandhayen balapana karunu athi wenawai kiyala. Rajaye kisindu aarthika visheshaknayekuta mama ida denne naha rate duppat podu mahajanathawata barak wana vidihe badu athi kirimata kiyana eka ithama pahadiluwa tamunnaanselata sadahan karannata ona. Rajaye samahara anshawala innawa etham aarthika visheshaknayo samanya podu mahajanathawage duka notherena ayak inna Mama danno, hebei ia itu wana widiye tama wede karan wede nene, wudu maha jana tawa ta barak wana widiye artika yojana idiri pat karan wana, kauruhu artika wise sakkein, ia artika wise sakkein tama gedere yan lagi nami sak, api merate artika ita upades tenna, ia ge upades karni neti bawat, mang ita ama pehadiliwa sandahan karan na to wane, meika rajungge yan duak nevei, meika wudu jana tawa ge yan duak, mama dekka ada iye samar patara waladi, samara ya kiela te wuna. මේ ආණ්ඩුව මොනවද කරන්න කියලා මම දැක්ක සමහර අය කියලා තිබුණා මේ ආණ්ඩුව මුකුත්තාව කළා නැහැ කියලා මම හිතන්නේ එක්කෝ දේශපාලන අන්දභාවයේ තිබෙනවා එහෙම නැත්නම් අක්ෂිවල ඇස්වල අන්දභාවයේ තිබෙනවා ඒක නිසා ඒගොල්ලන්ගේ ඇස් පාදන්න අපි ලෑස්ති රටේ වැඩ කටයුතු කරගෙන යනකොට ඇස් නොපෙනෙන අයට සංවර්ධනය සම්බන්ධයෙන් ඇස්වලට පෙනෙයි කියලා මම විශ්වාස කරනවා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා රට විනාශ කරපු දූෂිත බලවේග විශේෂයෙන්ම දූෂණේ නාස්තිය පක්කඩිකම ආඥාදායකත්වයේ සමග පෞල්වාදය තුල මේ රටේ නැවත පාලනයක් ගෙනියන්න අපි ඉඩ තියන්නේ නැහැ මම දැක්කා කවුද නායකයෙක් පෞගේ දවස්වල කියලා තිබුණා වරින් වරම මේ රටේ නායකයෝ දෙන්නෙකුට මේ රට පාලනය කරන්න බැහැයි කියලා එක නායකයෙක් රටක් පාලනය කරන එක පැරණි දේශපාලන සංකල්පයක් රජවරුන්ගේ කාලේ තමයි ඒක තිබුණේ දැන් සමාජයේ වෙනස්ව නව දේශපාලන සංකල්ප එක්ක තිබෙන්නේ සාමූහිකත්වය තුල රාජ්‍ය පාලනය කීනේ ගෙනියන්නේ හත් දෙනෙකුෙන් සමන්විත මණ්ඩලයක් අපේ රටේ ජනතාවට අවුරුදු මේ 60 ගාණක් බෙදිලා ඉඳලා මරාගෙන අලුත් දේශපාලන සංකල්පයක් කැටි කරගත්තාම ඒකට පස්සට අදිනාය ඉන්න එක පුදුමේට කාරණයක් නොවේ. වත්මන් ආණ්ඩුවෙන් බැට කෑ පිරිස තමන් සමග මැරැලියට සහභාගී වෙද්දී ආණ්ඩුවෙන් ප්‍රතිලාභ ලැබුව අය වෙනත් මැරැලි වලට සහභාගී වනු ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බතරමුලියේදී පැවති උත්සවයකට එක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නිල වශයෙන් සිය මෙහෙයුම් කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මෙම උත්සවයේ පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද රට ආර්ථික වශයෙන් මහා භූදයකට පත් වෙමින් පවතින අපි රටක් සංවර්ධනය කරලා මේ රජයට ලැබුණු කේක් කෑල්ලක් වගේ හොඳට කේක් කෑල්ල කන්න තිබුණා මොකද ඔක්කොම ගලන්නේ තිබුණේ එක පාර්ත මේ ආණ්ඩුව ඇවිල්ලා ඒ වල පිළිවෙල සම්පූර්ණම නැවැත්වීමේ ප්‍රතිඵලය තමයි අද අපි භුක්ති විඳින්නේ මේ වැය පොඩි පොඩි සංශෝධන වෙනස් නැවතත් ඉන්නේ නැහැ කියලා සංශෝධන වෙන්න දෙයක් නැහැ මං හිතන්නේ පුළු අයවැයම දැන් වෙනසක් වෙලා ඔබතුමාගේ පාලන කාලය පිළිවෙලක් නැතුව ගත්ත ණය නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා මේ රජය සිහිම ගත්ත ණය පේන්න තියෙනවා මං ගත්ත ණයට මෙන්න මේවා කරලා තියෙනවා ඉස්පිරිතාලයකට යන්න පාසලකට යන්න ක්‍රීඩාව ගත්තත් එහෙමනේ අපේ කාලේ 2020 කප් එක අරගෙන උතුරු නැගිනීර සංවර්ධනින් බලන්න ඔය කියන යුගයේ නැවත ගේන්න කොයි වගේ උත්සාහද ඔබතුමා කරන්නේ ඒ තත්ත්වයට ගෙනෙන්න ජනතාව කියද්දී තමයි ඒක තියෙන්නේ මේක වෙනස් කරන එක ඉතලන් අමාරුවක් නෑ ඔතන මහත්තුමා කියන ඔබතුමාගේ රටේ ජනාධිපතිලා කියන මේ රජයේ උතුරු කරපු දේවල් 10%ක්වත් ඔබතුමා කිසිත් කරන්නේ නැහැ යාළුවෝ ඔය තරතුරේ ඉඳගෙන ඔහම බණ කියන්න පුළුවන් කමද ලැබිලා තියෙන්නේ මම ඡන්දේ දීපු ඉඳ බිම්බුම්බ ටික අයින් කරපු ඉඳ උතුරට යන්න පුළුවන් උනේ එල්ටීටී එක නැති කරපු ඉඳ අපි බලාගෙන ඉඳිමුකෝ ඔය කයිවාරු ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ මම කරපු වැඩ හිඳ ලැබෙන මේ දිනේ ජනතාවට ඔබතුමා මොකද දෙන දැන් පණිවිඩ එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුවෙන් පට කෑපු සියලු දෙනා අපි දෙකේ මේ ආණ්ඩුවෙන් ප්‍රතිලාභ ලැබිච්ච අය ඉන්නවනම් ඒ අය අනිත් තැන් වලට යයි මේ ඔබතුමා අනිවාර්යෙන් කිරුළපන ප්‍රවර්තන ඒකාබද්ධ විපක්ෂයේ මේ වෙලෙන්න සහභාගී වෙනවා උදේ මට ආරාධනාව තියෙනවානේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ඉන්නේ ආරාධනා ලැබිලා තියෙනවා නේ ආරාධනා මේක හරි
වැඩක් නේ. මඟුල් ගයක් බාර ගත්තම ඉතින් අනිත්තා මඟුල් ගෙදරට යන්න බෑනේ. ශ්‍රී ලංකාවේ දහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවෙන් දීපලක් කරගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ දහස් පක්ෂයේ නොවන රැස්වීම වලට සහභාගී වීම පක්ෂයේ විනය ඒවා අභ්‍යන්තර දේවල් මේක කම්කරු දිනය මේක උතුම් දිනය ආණ්ඩුවත් එක්ක කම්කරු රැළිය සමරන්න බෑනේ අපිට මේක පක්ෂ දේශපාලනයක් නෙමෙයි අපි රතු පාට ෂර්ට් එක ඇඳගෙන ගියේ මේ දිනවලට ඔය එහෙමනම් අපි යන්න බෑ නී පාටනේ ඔබතුමා කියලා තිබුණා 70%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඔබතුමා සමග කියලා අදවට මාසල් පාල්සිලා කියනවා එහෙම කියන්න බෑ බදුල්ලේ අපිත් එක්කත් ඉන්න 99%ක් කියලා ඡන්දයක් තියන ඡන්දයක් මේක හරි ලේසි නේ මහත්මයෝ පළාත් පාලන මැතිවරණයක් තියලා මේක උරගා බලමු හැබැයි අපි හිතනවා සිරිසේන මහත්මයා ජනාධිපතිවරයා හරි තීන්දුවක් ගනී කියලා මේ අතර ඉදිරියේදී පැනවීමට නියමිත වැඩපදු සම්බන්ධයෙන් මේ අවස්ථාවට එක් වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අදහස් පළ කළා අත්‍යවශ්‍ය සේවාව අධ්‍යාපනය සෞඛ්‍ය වගේ ඒවට එවැනි බදු අය කරන්නේ නැහැ අවුරුදු තැහක් හැටියට මේ රජයෙන් දීුන්නේ වැඩපත්ද ඒක අනිත් විහිළුව තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ වැඩ කරන ජනතාවගේ දිනය මැයි දිනය සමරලා ඉවර වෙන දවසේ තමයි ඒක කරන්නේ මේක මම හිතන්නේ ජනතාවට කරපු සමච්චලයක් ලෙස සලකන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයන් පිරිසක් වෙනම මේරලියක් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් එය පක්ෂයට සිදු කරන බරපතල වරදක් බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරපිර මහතා පවසනවා. දෙවනතරදී මාධ්‍යට අදහස් දක්වමින් සන්ධාන මහලේකම්වරය අවධාරණය කළේ සියලු පාක්ෂිකයන් එක්ව මේරලියක් පැවැත්වීමට අවසාන මොහොත දක්වාම තමන් උත්සාහ කරන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාතර දෙවුන්දර මහදේවාලයට පැමිණ නව වසරේ ඉදිරි වැඩ කටයුතු සඳහා ආශිර්වාද ලබා ගත්තා. අපි සියලුම දෙනාට ආරාධනා කිරීම කරනවා. තව කල් තියෙනවා මම දන්න විදියට ආරාධනා කළා තියෙනවා. ඉතින් අපේ බලාපොරොත්තුව එක මේ දින රැලියක් පවත්වන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් ඒ කටයුත්ත කරන්න උපරිම ලෙසක් අපි දරනවා. ඒ පිරිසක් මෙන්න මැදින රැලිය ශක්තිමත්ව පවත්වලා ඊළඟට එන මැතිවරණ ජයග්‍රහණය කරන්න ඒක මූලාරම්භයක් විදියට යොදා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් කවුරු හරි වෙනම මේ රැලියක් පවත්වන්න කටයුතු කරනවා නම් ඒක මේ වෙලාවක පක්ෂයට කරන වැරැද්දක් කියලා තමයි අපි දකින්නේ. වෙනම පක්ෂ හැදුවොත් පක්ෂය දෙකඩ වුණොත් ඒක වාසි යන්නේ කාටද කියන එක පිළිබඳව මේ රටේ අපේ පාක්ෂිකයන් වතහා ගන්නවයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ අයට දඬුවම් ලබා දීම හෝ නොදීම පිළිබඳව මම තනි තීන්දුවක් ගන්නෙ නැහැ. අපේ පක්ෂයේ මධ්‍යම කාර්ක සභාව තමයි මේ පිළිබඳව තීන්දුව ගන්න සානේ. මම අවසාන මොහොත දක්වාත් උත්සාහ කරන්නේ එකටම ඇරලිය පවත්වන්න එක පක්ෂයක් විදියට ඉස්සරහට යන්න එකට මැතිවන් වල තරම් කරන්න තමයි අපේ උත්සාහය. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පළාත් පාලන නියෝජිතයන් පිරිසක් අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් කිරුළුපන මැයිරැලියට සහභාගී වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක පසුගිය කාලේ ඒකරාශී වෙච්ච වෙනත් වෙනත් බලවේග හිටියා. ඔවුන්ට පාක්ෂිකව නැහැ. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චෝදනාවලට ලක් වෙච්ච අය අරගෙන එක්සත් ජාතික පක්ෂයේ සතුරු කරන්න වෙනම මැයිදිනියක් කිරුළුපන පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන අරමුණෙන් කරන්නේ. ඒ මොකටද UNP-ට මේ රටේ දිනන්නට ශ්‍රී ලංකාවක දෙකට කඩන්න ඕන. ඒ කොන්ත්‍රාත් එකේ නියමුව තමයි කිරුළපන රැස්වීම ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීරණ කරනු ලබන්නේ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දින රැළිය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනාම ඉන්නේ පක්ෂේ නායකයත් එක්ක. ඒතර පක්ෂයේ නිල වශයෙන් පවත්වන මේ රැළිය පවත්වන්නේ ගාල්ලේ. තවත් කණ්ඩායමක් වෙනම මේ රැළිය පවත්වනවා නම් ඒක වෙනත් කන්ටිගේ උමනාවකට තමයි කරන්නේ. යම් යම් අවස්ථාවල අපිට පේනවා මේ බල්ලව වණවන්න බලනවා බලු වලි. ඒක දෙන්න දෙන්න බෑ. අපි මහින්ද මහත්තයත් එක්කම නාට්‍යයක් නැහැ. අපිට ඕනේ නැහැ දිගටම මෙහෙම ඉන්න අපි ඇත්ත කියන්නේ පායි. හරි හයිට් පාක් එකට සමහරු ඇවිල්ලා ඒකත් එතුමා ඇත්ත වශයෙන් ඉවසපු තවත් අවස්ථාවක්. චාන්ස් එකක් දෙන්න ඕනේ නේ හැදෙන්න. චාන්සස් ඕන තරම් දීලා තියෙනවා. දැන් ඉවසලා එතුමාටත් දැන් තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මොකද පක්ෂයේ නායකයෝ දෙන්නෙක් ඉන්න බෑ. එතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව ගන්න තීරණ